Zoom class එකක් කරගෙන යද්දී එන ප්‍රශ්න කීපයක් විසඳන විදිහේ වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා මට හිතුණා. මුලින්ම මම කතා කරන්නේ සියලුම ළමයින්ගේ මයික් මියුට් කරලා එක ළමයෙකුගේ මයික් එක විතරක් ඔන් කරන විදිහ. දෙවෙනියට මම කියලා දෙන්නේ ගුරුවරයා පාඩමක් කියලා දෙන්න ස්ක්‍රීන් ෂෙයා කරාම ළමයි ඒක උඩ පෑනින් අඳින එක නවත්තලා දාන විදිය ගැන. ඊළඟට මම කියලා දෙන්නේ ළමයි ස්ක්‍රීන් එකේ චැට් කරන එක නවත්තලා දාන විදිය ගැන. මුලින්ම මම මෙන්න මේ විදිහට Zoom meeting එකක් ඔන් කරගත්තා. ඒකේ පාටිසිපන්ලා මේ විදිහට දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේම මයික් ඔන්. මුලින්ම අපි මේ දෙන්නගේම මයික් මියුට් කරලා දාන්න ඕනේ. එයාලගේ ඩිවයිස් වලින් මේ මීටින් එකේදී මයික් ඔන් කරන්න බැරි වෙන විදිහට. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මවුස් පොයින්ට් එක පහළට ගෙනියනවා. එතකොට මේ පාටිසිපන්ට්ස් කියලා එකක් තියෙනවා. ඒ පාටිසිපන්ට්ස් කියන එක උඩ ක්ලික් කරාම දකුණු පැත්තෙන් ඔයාලට එනවා මේ විදිහේ වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකේ පහළ තියෙනවා මියුට් ඕල් කියලා පොඩි බටන් එකක්. ඒ බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට එනවා මෙන්න මේ මැදින් මේ විදිහේ තව වින්ඩෝ එකක් සුදු පාටට. ඒ වින්ඩෝ එකේ තියෙනවා allow participants to unmute themselves කියලා වාක්‍යයක්. ඒකට ඉස්සරහින් නිල් පාටට ටික් එකක් තියෙනවා. අන්නේ ටික් එක අයින් කරන්න. ඊට පස්සේ මෙතන මේ years කියලා තියෙන්නේ. අන්නේ years එක උඩ ක්ලික් කරන්න. එතකොට මේ ඔයාලට පේන විදිහට සියලුම participants ලා mute වෙලා යනවා. ගුරුවරයාට පුළුවන් තමන්ගේ mic එක on කරගන්න. දැන් මේ බලන්න සියලුම participants ලා mute වෙලා තියෙන්නේ රතු පාට වෙලා. මයික් එක අරාට ඉල් කැලලක් වැටලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද එක ළමයෙකුගේ විතරක් මයික් එක unmute කරන්න කියලා. දැන් අපි mouse point එක මෙන්න මේ විදිහට ගෙනිච්චාම මේ එක participant ගේ ඉස්සරහට නිල් පාටින් highlight වෙලා පෙන්නනවා ask to unmute කියලා. අන්න ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඒ පාටිසිපන්ට් ගේ ඩිස්ප්ලේ එකේ අන්මියුට් කරන්න පොඩි වින්ඩෝ එකක් එනවා. එතකොට ඒ පාටිසිපන්ට් පුළුවන් එයාගේ මයික් එක විතරක් අන්මියුට් කරන්න. දැන් ඔයාලට පේනවා අර මම ජොයින් කරගෙන ඉන්න පැට් කියන පාටිසිපන්ට් විතරක් එයාගේ මයික් එක ඔන් කරලා තියෙනවා. ටික වෙලාවකින් ගුරුවරයාට මෙන්න මේ විදිහට නැවතත් පුළුවන් එයාගේ මයික් එක මියුට් කරලා දාන්න. දැන් අපි බලමු ගුරුවරයා පාඩමක් කියලා දෙන්න ස්ක්‍රීන් ෂෙයා කරාම ළමයි ඒක උඩ පෑනින් අඳින එක නවත්තලා දාන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට ෂෙයා ස්ක්‍රීන් කියන තැනට ගිහිල්ලා මගේ පවර් පොයින්ට් එක මේ විදිහට ෂෙයා ස්ක්‍රීන් කරනවා. දැන් මට පුළුවන් මෙන්න මේ විදිහට පෙන් එක උඩ ක්ලික් කරලා පෙන් එකෙන් මේ ස්ක්‍රීන් එක උඩ අඳින්න මේ විදිහට. ඒක මේකට ජොයින් වෙලා ඉන්න සියලුම ළමයින්ට ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම මේකට ජොයින් වෙලා ඉන්න සියලුම ළමයින්ගෙත් මෙන්න මේ විදිහට පෙන් එකක් ඩිස්ප්ලේ වෙනවා එයාලගේ ස්ක්‍රීන් එක උඩ. ඉතින් එයාලටත් ඒ පෙන් එක උඩ ටච් කරලා ඊට පස්සේ ස්ක්‍රීන් එක උඩ ඕනම දෙයක් අඳින්න පුළුවන්. ඒ අඳින එක සියලුම සම්බන්ධ වෙලා ඉන්න පාටිසිපන්ට්ලට පේනවා. ඉතින් ඒක නවත්තලා දාන්න මෙන්න මේ විදියට මවුස් පොයින්ට් එක උඩට ගෙනියලා මෙන්න මේ මෝ කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට disable annotation for others කියලා එකක් පේන්න තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ වෙනත් කිසිම පාටිසිපන්ට් කෙනෙකුට මේක උඩ අඳින්න බෑ. එයාලට මේ පෙන් එක පේන්නේ නැහැ. නමුත් ගුරුවරයාට මේ ඩිස්ප්ලේ එක උඩ අඳින්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ක්ලාස් එක යන අතරතුරේදී ළමයි මේ chat කරන එක SMS දාන එක නවත්තලා දාන්නේ කොහොමද කියලා. මේ පේන්නේ කවුරු හරි මේ chat කරනවා. ඒ chat කරන එක හැමෝගෙම display එකේ මේ විදිහට පේනවා. ඉතින් ඒක නවත්තලා දාන්නේ මෙන්න මෙහෙමයි. mouse point එක මේ පහලට ගෙනිච්චාම chat කියලා එකක් තියෙනවා. ඒ chat කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට දකුණු පැත්තේ මේ විදිහට window එකක් එනවා. ඒ window එකේ යට
මෙන්න මේ SMS කරන තැන more කියන එක උඩ ක්ලික් කරාම එනවා participant can with කියලා එකක් එතන යට no one කියලා තිනවා අන්නේ no one කියන එක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ කිසිම participant කෙනෙකුට chat කරන්න SMS කරන්න බැරි වෙනවා ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ නරඹලා දැනුම ලබාගෙන subscribe කරන්නත් අමතක කරන්න එපා